පසුගිය රජයේ සමයේ දේශපාලන පරීක්ෂණයෙන් පිළිබඳ සුවබැලීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිසම විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසකට එරෙහිව සිදු කළ නිර්දේශ සහ සොයා ගැනීම් බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. ඒ අනුව පෙත්සම් කරුවන්ට රුපියල් 150,000 බැගින් වූ නඩු ගාස්තු ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජ්‍යයට නියෝග කර තිබෙනවා. තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත් කළ නිර්දේශ සහ සොයා ගැනීම් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා හිටපු මහාධිකරණ විසිරු පත්මිරි ගුණතිලක, හිටපු නාවික හමුදාපති රවි සින්නයියා, ආනන්ද විජේපාල, ජනාධිපති නීතිච උපුල් ජයසූරිය, සන්ධ්‍යා එග්නලිගොඩ ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. ඩීපී එඩියුකේෂන්. පෙත්සම් කරුවන් චෝදනා කර තිබුණේ තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව තමන්ට අගතිදායක ලෙස නිර්දේශ සහ සොයා ගැනීම් නිකුත් කිරීමට අදාළ කොමිසම ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි. මේ තුලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් සිදු කරනු ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල වග උත්තරකාර කොමිසමේ සමාජිකයන් විසින් පෙත්සම් කරුවන්ට එරෙහිව නිකුත් කරනු ලැබූ නිර්දේශවලින් පෙත්සම් කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කළා. ඒ අනුව කොමිසම විසින් පෙත්සම් කරුවන්ට එරෙහිව නිකුත් කරනු ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බල රහිත බවට තීන්දුව කරන බවත් විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන්. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද අදාළ කොමිසමේ සභාපති හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බේරත්න, එහි සමාජිකයන් වන චන්ද්‍රා ජයතිලක, චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.